ഡൗൺ സോഷ്യത്തുൽ അമുദ്രവ്യ വിധിയേറ്റ വിലീന സോഡിയം ക്ലോറൈഡ് പാവിച്ചു കർ. അടുത്ത് എതുകൊണ്ട് ഇക്കട്ട് ജലേന സമ്പൂർണ്ണ സോഡിയം ക്ലോറൈഡ് പമനായി. മേ ഏറ്റവുമറ്റ ഇര നമ്മ ഡൗൺ സോഷ്യ എതോടെ മേക്കേതി ഉപക്രമ കീപയാക് പാവിച്ചു കരണോ මේක ඝන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක ද්‍රව කරගන්න අවශ්‍යයි. ද්‍රව කරගන්න අවශ්‍යයි. ඒ ද්‍රව කරගන්න අවශ්‍ය නිසා සෙල්සියස් අංශක 840ට වගේ ඉහළ උෂ්ණත්වයකට රත් කර. ඉහළ උෂ්ණත්වයේ රත් කෙරුවොත් තමයි ඒක ද්‍රව බවට පත් වෙන්නේ. ඒක ටිකක් ඉහළ උෂ්ණත්වයක් ඒක පොඩ්ඩක් අඩු කරගන්න ඒකට එකතු කරනවා කැල්සියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රව වන උෂ්ණත්වය අඩු කරගන්න ඒකට එකතු කරනවා කැල්සියම් ක්ලෝරයිඩ්. ඒක කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කිරීමේ බලාපොරොත්තුව තමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රව වන උෂ්ණත්වය අඩු කරගන්න. එතකොට සෙල්සියස් අංශක 600 දක්වා වගේ අඩු කරගන්න පුළුවන්ලු. 840 සෙල්සියස් අංශක 840ක වගේ උෂ්ණත්වයක ඉඳලා සෙල්සියස් අංශක 800ක වගේ උෂ්ණත්වයකට අඩු කර ගන්න පුළුවන්ලු සෝඩියම් ක්ලෝරයිඩ් දිය වෙන උෂ්ණත්වය. හරිද? ඒක එක උපක්‍රමයක්. ඊළඟට අපි කිව්වා ඇනෝඩේදී හැදෙන ක්ලෝරීනුයි කැතෝඩේ හැදෙන කවුද සෝඩියනු. මේ දෙන්න එකතු වුණොත් නැවත සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්න පුළුවන්. ඒ එහෙම වුණොත් වැඩක් නැහැනේ මේ කරන වැඩේ. ඒක වළක්වා ගන්න පාවිච්චි කරන මොනවද? වානේ දැල් ප්‍රාචීරයක්. රූප සටහනේ තියෙනවා වානේ දැල් ප්‍රාචීරයක්. ඒකෙන් අර දෙන්න එකතු වීම වළක්වන. හරිද? එතකොට දැන් අපි මේකේ බලාපොරොත්තු වෙන්නේ සෝඩියම් ගන්න එකනේ. එතකොට ඊට අමතරව ඇනෝඩේ ගාවින් එනවනේ ක්ලෝරීන්. ඒවත් පාවිච්චි කරන්න පුළුවන් විවිධ කර්මාන්ත වලට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට සෝඩියම් වල භාවිත අවස්ථා ගැන අපෙන් කතා කරනවා. නමුත් ඊට කලින් අපි බලමු මේක ඇනෝඩේ ගාව මොකද්ද වෙන්නේ, කැතෝඩේ ගාව මොකද්ද වෙන්නේ කියලා. ඔතන ප්‍රශ්න ටිකට උත්තර අපි ඊට පස්සෙ ලියමු. මේ කෝෂය ටිකන ඩවුන්ස් කෝෂය කියලා. ලියාගන්න උත්තරේ අපි ඒක ලියාගෙන යන්කෝ. ඩවුන්ස් කෝෂය සෝඩියම් නිපදවීමට භාවිතා කරන විද්‍යුත් විච්ඡේදන කෝෂයට කියනවා ඩවුන්ස් කෝෂය කියලා. ඩවුන්ස් කෝෂය ඊළඟට එතකොට මෙතනදී මොනවද කැල්සියම් ක්ලෝරයිඩ් 40ක් විතර එකතු කරන්නේ ඇයි? ඒකට හේතුව ඝන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන වන උෂ්ණත්වය පහළ දැමීම සඳහා. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන වන උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන වන උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා. ඒකට තමයි මේක පාවිච්චි කරන්නේ. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් විලීන වන උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා. හරි, දෙක සෙල්සියස් අංශක 800 ඔය වරහන් ඇතුළ ලියාගෙන සෙල්සියස් අංශක 840 ඊතලයක් සෙල්සියස් අංශක 600 කියලා ලියාගන්න. ඒ වගේ අඩු කරන ඊතලයක් දාලා ලියාගන්න. ඒක ඊතලෙන් පේන්නේ අර 840 ඉඳලා 600 දක්වා අඩු වෙනවා කියලා. ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. පාඩම් කරලා මතක තිබුණොත් හරි, නැත්තම් අමාරුයි වැඩ. ඊළඟ ප්‍රශ්නේ තමයි වෘත්තාකාර වානේ දැල් ප්‍රාචීරයක් පාවිච්චි කරන්නේ ඇයි? සෝඩියම් සහ ක්ලෝරීන් ප්‍රතික්‍රියා කර නැවත සෝඩියම් ක්ලෝරයිඩ් සෑදීම වළක්වන්න. සෝඩියම් සහ ක්ලෝරීන් ප්‍රතික්‍රියා කර නැවත සෝඩියම් ක්ලෝරයිඩ් සෑදීම වළක්වන්න.
සෝඩියම් සහ ක්ලෝරින් ප්‍රතික්‍රියා කර නැවත සෝඩියම් ක්ලෝරයිඩ් සෑදීම වැළැක්වීමට ඊළඟට රින දැන් මේ රින ඉලෙක්ට්‍රෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියාව මතකයෙන් ඔය තියෙන දේවල් ඇසුරින් ලියන්න බලන්න රින ඉලෙක්ට්‍රෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියාව රූප සටහන දිහා බැලුවොත් ඒත් හිතන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදනයේ නීති සම්මුති ටික ඔලුවට ආවොත් ඒත් උත්තරේ ගන්න පුළුවන් බලවක දිහා බලපුවාම හැදිලා තියෙන්නේ කවුද කියලා බැලුවොත් මොකද්ද ප්‍රතික්‍රියාව කියලා හොයාගන්න පුළුවන් ප්‍රතික්‍රියාව ලියන්න මතක නැත්නම් පොඩ්ඩක් පිටුවක් දෙයක් එයාට මෙයාට පෙරලා බලන්න බලට ඕන ස්ක්‍රීන් එකේ ලියන්න පුළුවන් ඇනෝඩ ප්‍රතික්‍රියා කවුරු හරි ලියන්න මතකෙන් ලියන්න පුළුවන් නම් හොඳයි රින ඉලෙක්ට්‍රෝඩය නැත්නම් කැතෝඩ ප්‍රතික්‍රියා කවුරු තියෙන පාටක් නැහැ ස්ක්‍රීන් එකේ ලියන්න බැයිද අපි එනම් බලමු උත්තර ටික මෙන්න කැතෝඩ ප්‍රතික්‍රියාව මෙන්න ඇනෝඩ ප්‍රතික්‍රියාව දැන් මේක හිතාගන්න බැරි නම් කියන්න දැන් ඔකේ ගත්ත මං කියවන ඇනෝඩේ කවුද කැතෝඩේ කවුද කියලා අඳුරා ගන්න කියලා දැන් ওই රූප සටහනේ තියෙනවා ඇනෝඩේ කියන්නේ ධන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩේ කියන්නේ ධන ඉලෙක්ට්‍රෝඩ ධන ගාලා තියෙන්නේ කාටද ධන දාලා තියෙන්නේ මිනිරන්ට එතනින් යන්නේ ක්ලෝරීන් වායි කැතෝඩේ තියෙන්නේ කවුද රින වානේ එතකොට එයා කවුරුණත් වැඩක් නැහැ ඔක්සිහරණය වෙන්නේ එතෙන්ට එන කැටාය ඉන්නේ එකම කැටායනේ සෝඩියම් හරිද එතකොට සෝඩියම් තමයි ඔක්සිහරණය වෙන්නේ මේ මේක හිතාගන්න බැරි නම් තාමත් කියන්න ඇනෝඩ ප්‍රතික්‍රියා කැතෝඩ ප්‍රතික්‍රියා ලියාගන්න අපහසු නම් දැන් එහෙම අපහසු වෙන්න බෑ ඉතා පැහැදිලිව කියලා දුන්නා මෙන්න ඔකෙන් අහලා තියෙන සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව මේ විදිහට එකතු කරලා ගන්න මේවා කැපිලා යනවා මෙන්න අවසානයේ ඉතුරු වෙනවා මේ
හරිද? සමස්ත විච්ඡේදන ප්‍රතික්‍රියාව පැහැදිලිව ලියා ගන්න ආයේ බලනකොට අඳුරා ගන්න පුළුවන් වෙන්න. ඊළඟ සෝඩියම් වල ප්‍රයෝජන අපි මේක මීට වෙනත් පාඩමකදීත් කතා කරනවා. සෝඩියම් වල ප්‍රයෝජන ලෝහ ගැනගෙන ගන්නකොට 10 වසරදී මෙතන නැවත අපිට ටිකක් දීලා තියෙනවා. නැවත මතක් කරගන්න ඔය වීදි ලාම්පු වල තියෙනවා කහ පැහැති ආලෝකයක් ලබා දෙන සෝඩියම් වාෂ්ප ලාම්පු. සෝඩියම් විතරක් නෙමෙයි වෙනත් ඔය නිෂ්ක්‍රීය වායුත් පාවිච්චි කරනවා, නයිට්‍රජනුත් පාවිච්චි කරනවා. මේ වචන ටිකට හරි අවධානය දෙන්න. කහ පැහැති ආලෝකයක් ලබා දෙන සෝඩියම් වාෂ්ප ලාම්පු සඳහා යොදා ගන්නවා. ඊළඟට සිසිලන කාරකයක් විදිහට න්‍යෂ්ටික බලාගාරවල පාවිච්චි කරනවා. මොකද ඒවා අවශ්‍ය අඩු ඍණ උෂ්ණත්වල පවත්වා ගන්න සිසිලන කාරකයක් තියෙනවා. ද්‍රව සෝඩියම් සිසිලන කාරකයක් කියලා සලකනවා, නිසා ඒකට පාවිච්චි කරනවා. ඊළඟට විද්‍යාගාර පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය වෙන මොකක්වත් මතක නැත්නම් ලියන්න විද්‍යාගාර පරීක්ෂණ කටයුතු වලට පාවිච්චි කරනවා කියලා. හැම සංයෝගයක්ම විද්‍යාගාර පරීක්ෂණ වල කටයුතු වලට පාවිච්චි කරනවා කියලා සලකලා ලියන්න. සෝඩියම් වල ප්‍රයෝජන ලියන්න කිව්වොත්, කාගෑරි ප්‍රයෝජනයක් ලියන්න කිව්වොත් මතක් වෙන්නේ නැහැ වගේ නම් විද්‍යාගාර වල පරීක්ෂණ කටයුතු වලට පාවිච්චි කරනවා කියලා ලියන්න. හරි නේද? ලිව්වද? ලිව්වේ නැත්තම් කියන්න. අපි ක්ලෝරීන් වල ප්‍රයෝජන වලට ගියොත් අපි දන්නවා වතුරට දානවා ක්ලෝරීන් නේද? මොකද ඒකේ තියෙන විස බීජ විනාශ කරන්න. පානීය ජලයට ඒ වගේ පාවිච්චි කරනවා ක්ලෝරීන්. ඒකට හේතුව ඒවල තියෙන විස බීජ විනාශ කරන. මේ නියමිත ප්‍රමාණ වලින් ප්‍රමිතියෙන් තමයි ඒවා කරන්නේ. ඊළඟට මේ දෙවෙනි කාරණේ වැදගත්. මේ දෙවෙනි කාරණේට අවධානය දෙන්න. අපිට කොහෙදිවත් ක්ලෝරීන් හඳුනා ගැනීමේ පරීක්ෂණයක් කියලා එකක් කොහෙවත් නැහැ. නමුත් මෙන්න මේ දෙවෙනි කාරණේ අපිට ගන්න පුළුවන් ක්ලෝරීන් හඳුනා ගන්න. මොකද්ද කියලා තියෙන දෙවෙනි කාරණේ? කඩදාසි පල්ප. ඔය කඩදාසි හදන්නේ පත්තර හරි එහෙම නැත්නම් ඒ ඔක්කොම වතුරත් එක්ක මිශ්‍ර කරලා හදනවා කඩදාසි පල්ප. රෙදිපිලි ආදිය විරංජනය කරන්න. විරංජනය කියන්නේ වර්ණය ඉවත් කරන්න. එතකොට කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය දැන් ක්ලෝරීන් නිපදවෙනවනේ අපි විද්‍යුත් විච්ඡේදනයේ අවස්ථා කිහිපෙකදී දැක්කා ක්ලෝරීන් නිපද වෙනවා. මෙන්න මේ ක්ලෝරීන් වායුවට අපි තෙත වර්ණවත් කඩදාසියක් ගැටෙන්න සැලැස්සුවොත් තෙත වර්ණවත් කඩදාසියක් ගැටෙන්න සැලැස්සුවොත් වර්ණය නැති වෙනවා, වර්ණය ඉවත් වෙනවා. එහෙම නැත්නම් කියනවා විරංජනය වෙනවා. එතකොට මේ වායුව ක්ලෝරීන් වායුව කියලා හඳුනා ගන්න හැකියාවක් අපිට තියෙනවා. නිසා ඔය තර්කය ඔන්න හයිලයිට් කරගන්න. අපිට එහෙම ප්‍රශ්න තාම දැකලා නැහැ, නමුත් අහන්න පුළුවන්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවා ගන්න පාවිච්චි කරනවා. ඔය ඔක්කොම ලියන්න ඕන. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවා ගැනීමට PVC වැඩි ප්ලාස්ටික් වර්ග නිපදවීමට පාවිච්චි කරනවා ක්ලෝරීන්. හයිඩ්‍රොක්ලෝරික් HCl අම්ලය නිපදවීමට HCl අම්ලය නිපදවීමට කියලා ලියන්න. ඔක්කොම ලියන්න ඕනේ. හරිද? ඒකේ පාඩමේ ඔතනින් පසු අපිට තියෙන තව කොටස් දෙකයි. එකක් තමයි විද්‍යුත් ලෝහාලේපනය, අනිත් එක තමයි යකඩ මල බැඳීම. ඔය ක්‍රියාවලිය දෙක අවසන් කරලා නම් ඔය පාඩම ඉවරයි. ඊට පස්සේ
චුම්බක පාඩම තියෙනවා එකක් ටිකක් අපහසු එකක් ඊළඟට හයිඩ්‍රෝකාබන ජෛව ලෝකය ජෛව ගෝලයක් ටිකක් ලොකු එකක් අපි බලමු ඉක්මනින් ඉවර කරගන්න ඒ අතර ප්‍රශ්න ටිකත් අපි සඳ දවසේ උත්සාහ කරමු හැකිය අයුරින් සම්පූර්ණ කරන්න මේ ටික හරිනේ එතකොට මෙතන ඉන්න කණ්ඩායමට මූටම ඒ සාමාර්ථයක් තියෙනවා ඒක රඳවා ගන්න එක ඉදිරියට තියා ගන්න එක ලේසි පාසු නෑ අවසාන ප්‍රතිඵල එනකම් අඛණ්ඩව වැඩ කරන්න ඕන හොඳයි අපි යමු එහෙමනම් ෆැක්ට් ක්ලෝරීන් වල ප්‍රයෝජන ලියලා ඉවරයි ඊළඟ විද්‍යුත් ලෝහාලේපනේ වෙන විද්‍යුත් ලෝහාලේපනේ අපි ආරම්භ කරනවා විද්‍යුත් ලෝහාලේපනයේදී කරන්නේ විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රියාවලිය පාවිච්චි කරලා කිසියම් පෘෂ්ඨයක තුනි ලෝහ ස්තරයක් ආලේප කරනවා ඒ ක්‍රියාවලියට කියනවා විද්‍යුත් ලෝහාලේපනය කියලා. විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රමශිල්පය පාවිච්චි කරලා මොකද කරන්නේ යම් පෘෂ්ඨයක් මත තුනි ලෝහ ස්තරයක් ආලේප කිරීමට අපි කියනවා විද්‍යුත් ලෝහාලේපනය කියලා. එතන මේ විද්‍යුත් ලෝහාලේපනය කියන ක්‍රියාවලිය විද්‍යුත් ලෝහාලේපනය කියන ක්‍රියාවලිය ප්‍රායෝගිකව පාවිච්චි කරන ලොකු ක්‍රියාවලියක්. එතකොට ඔයාලා දැකලා ඇති රත්තරන් බඩු කඩවල් වල. ඒවා ඉස්සරහා මේ විද්‍යුත් ලෝහාලේපනය කියන ක්‍රියාවලිය සිද්ධ කරන අර රත්තරන් වතුර එක වගේ චේන් එකක් දාලා ගිල්ලලා ගිල්ලලා ගන්නවා ගිල්ලනවා ගන්නවා පොලිෂ් කරනවා ගිල්ලලා ගන්නවා ඕම එකක් කරනවා දැකලා මේ විද්‍යුත් ලෝහාලේපනය කියන ප්‍රායෝගික පරීක්ෂණය එයක් කරනවා ඒත් ඔයාලා ජනේන ගමන් දැක්කොත් පොඩ්ඩක් නැවතිලා බලන්න අහන්න මොකද්ද මේ විද්‍යුත් ලෝහාලේපනයද මෙතන කරන්නේ කියලා හරි එතකොට මේ විද්‍යුත් ලෝහාලේපනයේදී නීති ටිකක් තියෙනවා විද්‍යුත් විච්ඡේදනයේ තියෙන නීති එලෙසම පවතිනවා මේකටත් විද්‍යුත් විච්ඡේදනයේ තියෙන නීති සම්මුති ටික එලෙසම විද්‍යුත් ලෝහාලේපණයටත් වළංගුයි මේකේ තව පොඩි කරුණු ටිකක් වැඩිපුර එකතු වෙනවා ඒක ඇනෝඩ කැතෝඩ ප්‍රතික්‍රියා ලියන්න නෙමේ ඒක තෝරගන්න විද්‍යුත් ලෝහාලේපණය කියන ක්‍රියාවලිය තෝරගන්න මොකක්ද ඒකෙදි කරන්නේ මෙන්න මේ කරුණු ටික එතන තියෙන්න ඕන එකක් අපි ගන්න ලෝහය අපි ගන්න ලෝහයක් ආලේප කරන්නේ රත්තරන් වෙන්න පුළුවන් සිල්වර් වෙන්න පුළුවන් මොනවාද සින්ක් වෙන්න පුළුවන් මේ ආලේප කරන ලෝහයේ මල නොබැඳීමක් තියෙනවා මල බඳින්න බෑ ඒ වුණොත් වැඩක් නැහැනේ අපි යකඩ මුද්දක මොන හරි ආලේප කරලා රත්තරන් ආලේප කරපුවාම රත්තරන් මලකට ගන්නවා නම් වැඩක් නැහැනේ. ඉතින් පළවෙනි ලෝහයේ සතුවිතු ගුණාංගය තමයි මල නොබැඳීම. ඊළඟට මේක සිත් අඳනා පැහැයක් තියෙන්න ඕන. ආකර්ෂණීය බවක් තියෙන්න ඕන. රසායනිකව නිෂ්ක්‍රීය වෙන්න ඕන. අපි ආලේප කරනවා සෝඩියම්. සෝඩියම් ආලේප කරලා යනවා. යනකොට වහිනවා. වහපු ගමන් මොකද වෙන්නේ? අර මුද්ද පුපුරලා යනවා. ඉතින් එහෙම ලෝහ මේකට පාවිච්චි කරලා හරියන්නේ නැහැ. රසායනිකව ප්‍රතික්‍රියා කරන්නේ නැති එකක් වෙන්න. ඊට උපවත් බව කියන එක ආවේනික දිස්නේ කියන එක වටිනවා. එතකොට මේවා පාවිච්චි කරනකොට ඒකේ ආකර්ෂණීය බව එතන තියෙනවා. මෙන්න මේ ලක්ෂණ ටික අපිට ලෝහයක් එතන ලෝහයේ සතු විය යුතුයි. මෙතන සිල්ව ආලේප කරපු අවස්ථාවක් දැන් මේ ක්‍රියාවලිය හොඳින් කරගන්න නම් දැන් අපි මේක කරන්නේ නැහැනේ ප්‍රායෝගිකව. එහෙනම් අපිට මේක වැඩක් නැහැ. නමුත් අපි මේක ප්‍රායෝගිකව කරනවා කියලා උපකල්පනය කෙරුවොත් මෙන්න මේ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන.
හැබැයි අපි නොකෙරුවට මේක ලියනකොටත් විද්‍යුත් විච්ඡේ විද්‍යුත් ලෝහාලේපන ක්‍රියාවලිය අපි අපිට දෙන ක්‍රියාවලිය අපි තීරණය කරන්න මෙන්න මේ නීති ටික ඔතෙන්ට එකතු වෙන්න ඕන අනිවාර්යයි. පළවෙනි එක තමයි ආලේපණය කළ යුතු වස්තුව කැතෝඩයේ විදිහට දාගන්න ඕන. අපි යකඩ මුද්දක්කට නම් මොන හරි ආලේප කරන්න යකඩ මුද්ද දාන්න ඕන කැතෝඩයේ විදිහට. ඊට පස්සේ අපි යකඩ හැන්දකට තඹාලේප කරනවා නම් යකඩ හැන්ද දාන්න ඕන කැතෝඩයේ විදිහට. අපි අර කටුවකට අපි තඹාලේප කරනවා නම් ඒ කටුව දානවා කොහෙටද? කැතෝඩේට. පැහැදිලි. ඇනයකට අපි සින්ක් ආලේප කරනවා නම් තුත්තනාගම, එහෙම නැත්නම් ගැල්වනයිස් කරනවා නම් අපි ඇනය දාන්න ඕන මොකක් විදියටද? කැතෝඩේ විදියට. ඕක ඉතා වැදගත්. නැත්නම් ඔක්කොම අවුල් වෙනවා, කරන්න යන ඔක්කොම බකල්. හරි, ඊළඟ නීතිය තමයි දැන් අපි ආලේප කරන්න අපි ආලේප කරන්නේ මොනවද? යකඩ මුද්දට මොනවද ආලේප කරන්නේ? අපි ආලේප කරන්නේ තඹ නම්. ඒ තඹ අඩංගු ද්‍රාවණයක්, තඹ අඩංගු ලවණ ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේද විදිහට දාගත යුතුමයි. හිතේ හිතේම දාලා ඕක කරන්න බෑ. තඹ, අපි තඹ නම් ආලේප කරන්නේ අර යකඩ මුදුවට තඹ තියෙන කොප තියෙන ද්‍රාවණයක්. කොප සල්ෆේට් තමයි ගොඩක් කරගන්නේ. කොප සල්ෆේට් ද්‍රාවණයක් දානවා විද්‍යුත් විච්ඡේද විදිහට. අපි රත්තරන්නම් ආලේප කරන්නේ යකඩ මුද්දට රත්තරන් ආලේප කරමු. යකඩ මුද්දට රත්තරන් ආලේප කරනවා නම් රත්තරන් ද්‍රාවණය, රත්තරන් කියන්නේ ගෝල්ඩ්, ගෝල්ඩ් තියෙන ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදයට දානවා. ගෝල්ඩ් සයනයිට් කියලා තියෙන AuCN කියලා එකක්, ඒක දාන්න පුළුවන්. පැහැදිලි නෑ කියන එක. රිදී ආලේප කරනවා නම් මොකක් හරි එකට රිදී වල තියෙන ලවණ ද්‍රාවණයක් සිලෝනයිට්‍රේට් වගේ එකක් දාන්න ඕන මොකේටද? විද්‍යුත් විච්ඡේදයේ විදිහට. ඔය දෙවෙනි නීති. ඕවා ඔක්කොම අනාගත්තොත් ඔය බලාපොරොත්තු වෙන ක්‍රියාවලිය අපිට වෙන්නේ නැහැ. ඊළඟ එක ඇනෝඩේට අපි දානවා කාවද? අපි රත්තරන් නම් ආලේප කරන්නේ රත්තරන් දණ්ඩක් දාන්න, රත්තරන් තහඩුවක් දාන්න. අපි යකඩ මුද්දට රත්තරන් නම් ආලේප කරන්නේ රත්තරන් දණ්ඩක් දානවා ඇනෝඩේට. ඊළඟට අපි ආලේප කරන්නේ තඹ නම් අපි යකඩ යතුරකට තඹ ආලේප කරනවා නම් තඹ දණ්ඩක් දානවා ඇනෝඩේට. අපි ආලේප කරන්නේ යකඩ හැන්දකට රිදී ආලේප කරනවා නම් අපි දානවා රිදී දණ්ඩක් ඇනෝඩේ විදියට. මේ කියපු කාරණා ටික බලන්න පැහැදිලිද කියලා. ඔය පළවෙනි තුන ඉතා වැදගත්. ඊළඟ එක ලොකුවට අපිට වැදගත් නෑ, නමුත් ඒකත් විභාගෙදී අහන්න පුළුවන්. ගුණාත්මක භවි, අපි ඕක හිතාගෙන ඕක ඇටවම හදපුවාම මෙන්න යකඩ හැන්දේ තලියක් විතර තඹ තැන්පත් වෙලා කිසිම පිළිවෙලක් නැහැ. එක තැනක වැඩි, තව තැනක අඩුයි, තැන්පත් වෙලා නැහැ. එහෙම නොවෙන්න නම් අපි එකට කියන ගුණාත්මක භවින් ඉහළ ආලේපනයක් කරන්න නම් විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය අඩු වෙන්න ඕන. අපි විදුලි සැපයීම ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි ඒකට දෙන්න ඕන අඩු විභවයක් සහිත, අඩු විභවයක් වැඩි විභවයක් දෙන්න, අඩු විභවයක් දීලා හිමින් සීරුවේ හිමීටි මීටි තැම්පත් වෙන්න සලස්වන්න ඕන. ඒකට විභවය අඩු වීම සහ ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු වීම ඉතා වැදගත්. පැහැදිලිද ඔය කියපු ටික? අපිට පළවෙනි අදියර තමයි යකඩ හැන්දක් මත තඹාලේප කිරීම. අපි එතෙන් යන්න කලින් පොතේ තියෙන්නේ, ටියුට් එකේ තියෙන්නේ යකඩ හැන්දක්. මෙතන තියෙනවා යකඩ හැන්දකුත් තියෙනවා, යතුරකුත් තියෙනවා. ඔගේ ඉස්කෝලේදී ඔය පරීක්ෂණ වලට කරලා නිරීක්ෂණ පහසුවෙන් බලන්න පුළුවන්. අපි යමු එහෙමනම් විද්‍යුත් ලෝහාලේපන යටතේ පළවෙනි ප්‍රශ්නය. ඒ ටික සම්පූර්ණ කරගෙන යකඩ හැන්ද මත තඹ ආලේප කිරීමට යමු.
හරි. ලියා ගන්න විද්‍යුත් ලෝහ ආලේපනය කියන්නේ මොකක්ද කියලා. විද්‍යුත් ලෝහ ආලේපනය යනු කුමක්ද කියලා අහයි. ඊළඟට මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නයට මේ ලක්ෂණ ටික ලියාගන්න. මාන නොබැඳීම උපවත් බව. තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්න කරුණු ගොඩක් තියෙනවා. මෙන්න මේ තුන ඉතා වැදගත්, මේකත් වැදගත් කරුණු ගොඩක් වගේ පෙනෙයි. නමුත් ලියාගන්න.
හරිද හැමෝම අපි යමු එහෙම නම් මෙන්න මේ ක්‍රියාවලියට යකඩ හැන්දක් මත සම්බාලේප කිරීම විනාඩියකින් අවසන් වෙයි. අය සම්බන්ධ වෙන්න